මිස්ටර් දිලක් බාධාවක් වුණා නම් සමා වෙන්න නෑ නෑ ඉන්ස්පෙක්ටර් මේකත් මගේ රාජකාරී කොටසක් අපේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙකු වෙන මේ ඕනම දෙයක් කරන්න ඉන්ස්පෙක්ටර් ආ මිනිමරව වගත් නෑ නේද අපිත් මේ උත්සාහ ගන්න ඒ ගැන හොයන්න තමයි සතිනිගේ මිනිමරුව කවුරුණත් එයා අපි අතර ඉන්න අපිය දන්න කෙනෙක් කියලා මට හිතෙනවා රෙක්ස් අයියා සමග චරිත දෙකක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා ටෙලිනාට්‍ය දෙකක එකක් නිලංජනා අනිත් එක චාතුර්‍ය නිලංජනා ටෙලිනාට්‍යයේ පොලිස් පරීක්ෂකවරයා ලෙස ඔහුත් එක්ක රංගනයේදී ඔහු දුන් සහයෝගය මට කිසිදාක අමතක වෙන්නේ නැහැ ඔහුට එදා මාව ආන්තරික නළුවෙක් විදියට නෙවෙයි ඔහු මාව දිරිගැන්වුවේ ප්‍රවීණයෙකු පරිද්දෙන් පෞද්ගලික ජීවිතයේ කිසිදා දුෂ්ටයෙකු නු ඔහු සිනමාව තුළ දුෂ්ටයෙකු ලෙසින් ප්‍රචලිත වුණා ඔහු අද අපාතහැර ගොහින් රෙක්ස් ජෝසප් කොඩිප්පිලි නම් ඔහු අද ජීවිතෙන් සමගත්තා ඔහු ප්‍රසිද්ධ රෙක්ස් කොඩිප්පිලි ලෙස 1938 ඔක්තෝබර් 6 වෙනිදා බදුල්ලේදී තමයි ඔහු උපන්නේ ඔහුගේ පියා මිනින්දෝර්වික් ඔහුගේ මව ඊතන් කොඩිප්පිලි ඔහුගේ පියාණන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇති වූ ගම්මුතුරකින් ඔහුට වයස මාස 18දී මිය ගියා ඔහුගේ සහෝදරයන් දෙදෙනා සමග ඔහු හැදි වැඩුණේ ඔහුගේ මව ළඟ ඔහු තම සොහිරන් දෙදෙනා ශාන්ත බීට්ස් විද්‍යාලයේ අධ්‍යාපනය සම්පූර්ණ කළා ඔහුගේ සහෝදරයන් කලින් පාසලෙන් පිටව ගියත් රෙක්ස් පාසලට ඇතුළත් වුණා සාමාන්‍ය පෙළින් පසු ඔහු අධ්‍යාපන ලැබුවේ බදුල්ල ශ්‍රී සිද්ධාර්ථ මහාවිද්‍යාලයේ පාසල් ජීවිතය අවසන් කිරීමෙන් පසු ඔහු හමුදා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණා 1958 දී ඔහු රැකියාව සමග කොළඹට පැමිණියා ආන්දුරිකින් විසිර යාමේ උත්සවයේදී රෙක්ස් සොල්දාදුවන් 400ක් අතරින් දෙවැනියා වුණා ඔහු වසර 5ක් යුද හමුදා පොලිසියේ සේවය කර 1961 දී ඉන් අයින් වුණා ඔහු හමුදාවේ සිටියේදී බොක්සින් සහ පිහිනුම් ක්‍රීඩාවට දක්ෂතා දැක්වුවා හමුදා පොලිසියේ පළමු පිහිනුම් කණ්ඩායමේ නායකයා වුණා කොඩිපිලි හමුදා පොලිසියේ ශාරීරික පුහුණු උපදේශකවරයෙක් පසුව ඔහු සලාකාහි කළමනාකරු වීමට පෙර පිටකොටුවේ මරිනා කැෆෙසා හෝටලයේ කළමනාකරු ලෙස සේවය කළා. ඔහු විවාහ වුණේ කැතරින් මෙනවි සමග. මේ යුවළට දියණියන් දෙදෙනෙක් එක්කෙනෙක් රොෂාන්ති සහ අනිත් කෙනා සුරේකා සහ එක් පුතෙක් ඔහු නමින් ප්‍රසන්න. ඔහුගේ ආදරණීය බිරිඳ කැතරින් 2016 දී මිය ගියා. ඔහු මුලින්ම චිත්‍රපටයක රංගනින් දායක වුණේ 1971 කතරුමත් චිත්‍රපටයෙන්. 1971 පටන් 2020 දී ඊතලයේ සහ මරුකතර යන චිත්‍රපටවලත් රංගනින් දායක වුණා. චිත්‍රපට 175ක පමණ රංගනින් දායක වුණා. ඔහු නිෂ්පාදනය කරපු චිත්‍රපට ගණන දෙකක් 1974 දී සිහසුන සහ 1982 දී බයිසිකලේ මරුවා සමග වාසය කරද්දී විජේගේ විඩිල්ල එහාට මෙහාට වුණා නම් මම දැන් මරුවා සමග වාසය විසේ තියෙනව නම් ඇක්ෂන් කියන්නේ කජු කනුව වගේ වැඩක් තාමත් හරි හමන් කදිරෙක් නෑ ප්‍රේක්ෂකයෝ මාව හඳුන්වන්නේ ඩීසන් දුෂ්ටෙක් විදියට දුෂ්ටයට ආදරය කරපු දුෂ්ට ගෑනු ළමයි ඒ කාලේ හිටියා සැරම පාරවල් වැදුනේ ගාමිණීගෙන් තියුණු දිනෙද්ද විශාල නාසයට යටින් නැති ඝන රැවුලෙන් යුතු ඔහුගේ රුවද බේස් එකට වැඩි කටහඬද ඇහෙන වාරයක් පාසා හිතට එන්නේ බීතිය මුසු හැඟීමක් ඊටම සරිලන වැඩි බරකින් වර නැගෙන ඔහුගේ නම වැඩිහිටියන් කියන වාරයක් පාසා හිතට දැනෙන්නේ සන්ත්‍රාසයේ මුසු හැඟීමක් සිනමාවේ ස්වර්ණමය යුගයට හිමිකම් කියු 70-80 දශකවල බයිස්කෝප් බලන්නට පොරකන කොල්ලන්ගේ අවධානයට ලක් වූ අංග දෙකක් තිබුණා එකක් සටන් ජවනිකා ගණන සහ සින්දු ගණනයි එකල බයිස්කෝප් පිස්සන්ට 90 ෆයිට් පාක්වත් නැත්නම් මේ චිත්‍රපටයේ කමකට නැති එකක්. එකී සටන් ජවනිකාවලත් රෙක්ස් ඇලෙක්සෝ රොබින් නැතිනම් ඔවුන්ට චිත්‍රපටය බෝරින්. එකල ඉස්සෙල්ලාම තාප්පෙන් පැන හොරින් චිත්‍රපටි බලන්නට ගිය කුළු ගැටියෝ චිත්‍රපටයේ නැවතා නැවත කොළඹට පැමිණෙන පිට්ටනියේ උඹ රෙක්ස් මම ඇලෙක්සයි කියා ගහගත් වාරද අනන්තයි. රෙක්ස් කොඩිපිලි යන නාමය නොදන්නේ කවරෙක්ද? එදා මෙදාතුර සිංහල සිනමාවේ දශක 5කට අධික කාලයක් දුෂ්ටයා ලෙස රඟපෑ එකම නළුවා ලෙස ඔහු හඳුනා දෙන්න පුළුවන්. ඔහු පුවත්පතකට මෙහෙම කියලා තිබුණා. මගේ ගම බදුල්ල, මගේ තාත්තා මිනින්දෝරුවෙක්. අපේ පවුලේ පිරිමි 3 දෙනයි. මම බාලයා. මට අවුරුදු 1 මාසෙදී තාත්තා නැති වෙලා තියෙනවා. ඒ නිසා තාත්තා ගැන මට මතකයක් නැහැ. අම්මා තාත්තා නැතුව කොල්ලෝ 3 දෙනෙක් හැදුවා.
मगे पासल बदुल्ल शांत बीड्स विद्यालय सह बदुल्ल सिद्धार्थ विद्यालय इस्कोली मम क्रीडा कला इट तोड़ा मम दक्ष गायनेट मम इस्कोली अद्दी ऊ जाति कला मंडली हुंदम गायके उना इतकोट हिटपु एमति बंडारनायक महात्म्यागिन मट तिलिनियक लेबुना इस्कोलिन पस्से अपेन कौरु तेहुए मुकद करान्ने मुन रस्सावद करान्ने कियला एनिसा अपि ओन दीवल कला रोहन ग्रामेटिक सोसाइटी के लिए पटांग अरगिन बदुल्ल बंडार वेल पसर वगे ऊ पलाते तेन कीपेक वेदिका नाट्य हदल पेन्नुआ मारक दैवे संगीत पिस्स वगे वेदिका नाट्य इट पास मम हमुदा पोलिस बेंदुरा यद समसे पणसटेदी मम कोलंबटावा आंदुर कैन गे विसरियामे उत्सवेदी सोलदादुअन हारसी गणकिन मम दिविन तेन तेरुना मम अवुर्दु पाक राजकार्य कला हमुदा पोलिस इद्दी मट बॉक्सिंग पीहिनीम पापंदुवागे क्रीडा कला हमुदा पोलिस पलवेनी पीहिनुम कंडायमे नायक मम हमुदा इद्दी मारुई मेक्क मन्नारम दीतला वगे विविध तैंगुल मम वेड कला मटे रस्साव दिगटम करन्न ऊमनावक तिबुणे नै हमुदावेन इवत् वेला मोकद्द दन्नोद केले मम अच्चर होंद पडियक लबेन रस्सावक अतैरला गुवांगदुली संस्थावे आंदुनिक पैट संबंध उना एक कले करुणारत्न अभिषेकर ए तरंगेन मम देवनी तन दिनागत्ते पलवेनी तन दिनवे नंदा मालिनी ईट पस्से गुवांगदुली संस्थावे नेउ मीर वगे वेडसटहन वलट संबंध उना मगेम गीत हतरक पहक विथर किव्वा हमुदावेन इवत्तुनु रेक्स होटल क्षेत्रट तिबुनु आसाव निसा टाइम्स गोडनगिल्ले आपन शालावे कलमनाकरु लेस वेड आरंभ कला कलाक एहि सेवे कल रेक्स आपन शालावट नितर यनेन महात्मेकुगेन गैस्पा हंदिये मरीना होटले रकियावट पेमिन लेस आराधनावक लबुना पशु ओहु सलाका होटले कलमनाकरु लेस रकियावद करा एहिदी रेक्स्ट डोमी जयवर्धन ऑक्सफोर्ड जयसिंह वेनी रंगन शिल्पी निरंतरेन हमु वेन्न अवस्थाव लबुना ओहु सिनेमा नळुवेक कुनु हटित हरि अपूर्व सिद्धियक मम सिनेमावट एक्कुने अहंबेन मगे मूल्म चित्रपटीय तिरगत उने हरियट मीट अवुरुदु 53 कट विथर कलिन 1971 केदी 71 के दवसक चित्रपट नलु मगे मित्र ओस्वाल्ड जयसिंह चित्रपटी अध्यक्ष के डब्ल्यू पेरेरा एक्क माव होयागिन सलाका होटलेट आवा एतरिदी अपि अतरे पोडी संवादयक एति उना ओस्वाल्ड मेहेम किव्वा मेन्न मम किव्वा मिनिया मगे होंदम यालुवेक बीसुनु वेड अवदानम वेड करन्न हरिम सूर्या रेक्स मे मिस्टर पेरेरा फिल्म डायरेक्टर केनेक ओह मम अहला तियेनवा मिस्टर के डब्ल्यू पेरेरा कौद नुदान्ने रेक्स अपे कतुरु मुहत चित्रपटे वेड भागयक इवराय ओस्वाल्ड रेक्स रेकमेंड करन कोट चित्रपटे तिबुने वलिगिय विथराय एत पिकपॉकेट गहन सुलु चरितयक तियेनवा एक मम डेवलप करन्नम कैमतिद वाट तियेन्ने नीला लियन गेदर कियन अलुत नीलियगे हैंडबैग एक अरन दुवन्न मम कैमति मिस्टर पेरेरा चित्रपटे रंगपान कोट सहाय अध्यक्षक कुमारदास वागिस्व मिस्टर पेरेराट इल्लीमक कला पिकपॉकेट चरिते वेनुवट मट वेन चरितयक देन्न कियला मिस्टर पेरेरा मंग वेनुवेन अलुत्म दुष्ट चरितयक क्रियेट कला रेक्स्ट मे अतरवारे चित्रपटवल सटन दर्शन वल प्रधान नलुवन वेनुवेन क्रियाधाम दर्शन संधा डबल चरितद किरीमट अवस्थाव लबुना हतर दिनाम सूर्य चित्रपटे एक सूर्य कुलिस रंगपै सेनाधीर रूप सिंह पिटुपस पोलिसिय लुहबेंदन दर्शन कोटेहनेदि रूगत कला एहिदि सेनाधीर एंदसिटी कमिसेहा कलिसमट समान एंदुमिन सरसी वेगेन मोटर बाइसिकलिन वेड पेन्वमिन पदवागेन गिय रेक्स रेक्स सेवेनी अवदानम क्रियादाम डबल वेड किरीमट गज समते के डब्ल्यू पेरेरा तम ईलंग चित्रपटे लोकुम हिनावट रेक्स्ट पेवरुवे बेल्ल कैडेन कोंत्रात्तुवक ए रेक्स गेम वचन वलिन किव्वोत मम उनली पटवगिन इस्सरहट एन करत्तेकट उडिन मोटरसाइकल एक वेगेन पदवगिन करत्ते उडिन पैन्नुवा उन बंबु दिगे गिये मगे बाइसिकले लिस्सला पार पैत्तर विसुवेनवा मट दैनुना मम हैंडले तदकर लल्लगत्ता मट एच्चर दुर यन्न लबुने ने मट सिहि लबुने ईट पस्से दवसे रोहलेदी उन बंबु करत्ते दिगे गिहिन मगे ककुलक केड्ला तिबुना मे मारक पिम्मेन पस्से एक ककुलक कडागेन अवुरुद्दक विथर एकम तैन हिटिया सिनेमा प्रेक्षकयन्ट अंग किलिपुला यन त्रासदायक अद्दकीम लबा देन्नट ओन केतरम कैपकिरीम करन यद्द ताक्षणिक नोदियुनु वकवानुक त्रासजनक जवनिका तात्विक रिदी त्रियट गिनेमट ओन गत जीवित अवदानम प्रशंसनीयय सिनेमावट हा पुराक किया पाय तबु विगसम अंडु कडागत रेक्स केनेक पाडम इगन गत्तात मारक पिमि पैनीमे केलेवरक नम नुतुडु बव दशक पहाकट अधिक सिनेमा जीविते दिस बैलुविट पहदिलु वेनवा एवेनी अमतक नुमनु सिदुविम गन रिक्स प्रकाश कले मेहम दयाक अपराधे हा दंडुअप चित्रपटे दर्शनेक ओस्वाल्ड जयसिंह मटाई मारक सटनक तिबुना मे दर्शने रूपगत कले मालिका तैन कंदे लुकु गलक्कुना
ඔස්සල් මට දුන්නු වේගවත් පාරකින් බිමට වැටුණා. මාව කන්ට්‍රෝල් කරගන්න බැරුව අඩි 400ක් පහළට වැටි ප්‍රපාතයකට වැටෙන්න ගියා. එදා මට දීය සිහි වුණා. රූටල යද්දී මම ගහක අත්ත කෙල්ලුණා. ඒ අත්ත කැඩිලා වැටුනේ බිම ගල් ගොඩක් උඩ තිබ්බ වීදුරු ගොඩකට. බරපතල තුවාල ඇතුව සති 3ක් මම හොස්පිටල් එකේ හිටියා. මේ මොන මාරක පිමිද ළමයෝ මම යුද හමුදා පොලිසියේ ඉන්නකොට මෝටර්සයිකල් කරනම් ගාලා සූරතා පෙන්නලා කරනම් කණ්ඩායමේ නායකයා වුනේ. ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක් කරලා. ඔන්න බබෝ බිල්ලෝ වෙනවා චිත්‍රපටියේ මට තිබුණා හෙලිකොප්ටරයක් උඩට අමාරුවෙන් ගොඩ වෙලා ගාමිණි ෆොන්සේක එක්ක සටන් කරන ජවනිකාවක්. ඒක මට අමතක වෙන්නේ නැහැ. ඒ වගේම දුප්පතාගේ හිතවතා චිත්‍රපටියේ ප්‍රධාන නළුවාට හිටපු බැප්ටිස් ප්‍රනාන්දු පැදගිය කාර් එක මෝටර් බයිසිකලයකින් ෆලෝ කරලා බයිසිකලේ අතහැරලා කාර් එක ඇතුළට පණින දර්ශනයක් තිබුණා. ඒක මම බොහොම ආසාවෙන් කරපු එකක්. කල්යාණි ගංගා චිත්‍රපටයේදී දයානන්ද ජයවර්ධන එක්ක බෝට්ටුවක් ඇතුලේ ගහගන්න සීන් එකක් තිබ්බා. ඒකත් මට අමතක වෙන්නේ නැහැ. තොටවත්තකේ මරුවා සමග වාසේ චිත්‍රපටයේ ජවනිකාවක විජේ මට වෙඩි තිනවා. ඒ විඩිල්ල ඇත්තටම මගේ බඩේ වැදුනා. ඒක තව පොඩ්ඩක් එහාට මෙහාට වුණා නම් ඇත්තටම මට මරුවා සමග වාසය කරන්න වෙනවා. මට ඒ දේවල් කරන්න කිසිම බයක් දැනුනේ නැහැ. විශේෂ තියෙනවා නම් ඕව කජු කනෝ වගේ. අනික පොඩි කාලේ ඉඳලා කැලෑවල් වල වැල්වල එල්ලිලා ගිහින් වගේම හමුදා පොලිසියෙදි ලැබපු අත්දැකීම් නිසා ඕවා කරන එක මහලුකු දෙයක් නෙමෙයි මට. ඔහු කැමති චරිත අතර මුවන් පැලස් චිත්‍රපටයේ කදිරා, රක්තා චිත්‍රපටයේ දානුගේ චරිතය, සාගරික චිත්‍රපටයේ රත්න අයියාගේ චරිතය, කොටිවලගේ චිත්‍රපටයේ සාජන් සිල්වාගේ චරිතය ඔහු සදා අමරණීයව සිහිපත් කළා. රෙක්ස් පැවසූ පරිදි මුවන් පැලසේ කදිරා වැනි චරිත කරන්නට හරියමන් කදිරෙක් තවමත් නැහැ. එවැනි කදිරෙක් ගැන බවක් ඔහුට පෙනෙන්නේද නැහැ. කොටිවලිගේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1987 සරසවි සම්මාන උළෙලේ රංගන කුසලතාවක් වෙනුවෙන් ඔහු සම්මාන ලැබුවා. එය තම සිනමා දිවිය ලද මුල්ම සම්මානීය බව රෙක්ස් පවසා තිබුණා. ඔහු දුෂ්ට චරිත පමණක් නෙවෙයි, ඔහු ප්‍රේමවන්තයාගේ චරිතය රඟපෑවා. ඔහු මෙහෙම කියනවා, ලස්සන දවසක් චිත්‍රපටයේ මම ශ්‍රියානි අමරසෙන් එක්ක රඟපෑවා. දමයන්ති චිත්‍රපටයේ ගීතා කුමාරසිංහත් එක්ක රඟපෑවා. අනිත් ඔක්කොම චිත්‍රපටවල මම දුෂ්ටය තමයි. හැබැයි මම ප්‍රේමවන්ත දුෂ්ටෙක්. ප්‍රේමවන්තෙක් වුණා දුෂ්ටයා දුෂ්ටයාමයි. සිනමා කරුවන් දුෂ්ටයාව නිර්මාණය කරන්නේ වීරයා හොඳ මිනිසක් කිරීමටයි. ප්‍රේක්ෂකයාට දුෂ්ටයා අප්‍රසන්න වන තරමට වීරයා ප්‍රසන්නයි. අද මෙන් නොවේ 70-80 දශකවල රංගන ශිල්පී ශිල්පිනියෝ ඔවුන්ට ප්‍රේක්ෂක ප්‍රතිචාර නිවසටම පැමිණියේ ලියුම් මලු පිටින්. සිනමාවේ ප්‍රේමවන්තයින්ට එවැනි ප්‍රතිචාර ලැබුණද දුෂ්ටයන්ට ලැබෙන්නේ ප්‍රතිචාර ගැන තිබුණේ කසකුසුවක්. සිනමාවේ එදා මෙදා තුර දීර්ඝ කාලයක් දුෂ්ටයාව සිටි තැනැත්තා ඔහු දුෂ්ටයා වුණාට මිනිස්සු ඔහුට ආදරය කළා. රෙක්ස් කියන විදිහට හැමෝම මට කිව්වේ ඔයා දුෂ්ටයා වුණාට ඔයා හරිම ඩීසන්ට් දුෂ්ටෙක් කියලා. දුෂ්ටය වෙන්න හේතුවක් තියෙනවනේ. මිනිස්සෙක් නිකම්ම දුෂ්ටෙක් වෙන්නේ නැහැනේ. ඒක ප්‍රේක්ෂකයෝ දන්නවා. සමහරු හිතනවා අපි දුෂ්ටයාගේ චරිතය රඟපාපු නිසා මිනිස්සු අපිට කැමති නැහැ කියලා. එහෙම එකක් අද වෙනතුරු මට දැනিলা නැහැ. මාව දැකපු ගමන් සමහරු බය වෙනවා. ඒත් මං එක්ක කතා කළාම ඒ ඇඟීම වෙනස් වෙනවා. මටත් ඒ කාලේ ප්‍රේක්ෂකයන්ගෙන් ලියුම් ආවා. මාසෙකට ලියුම් 50ක් 60ක් ආවා. ඒ අතරේ ආදරය ප්‍රකාශ කරපු ලියුනුත් තිබුණා. දුෂ්ටයාට ආදරය කරන ගෑනු ළමයිනුත් ඉන්නවනේ. ඒ කියන්නේ දුෂ්ට ගෑනු ළමයි නැත්තේත් නෑ. ඔහුගේ මිතුරු ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ගාමිණි ෆොන්සේකා. ඕනෑම විෂය පරාසයක දැනුමින් හෙබි ගාමිණි සමග වීදුරු හිස් කරමින් විවිධ දේ කතා කළ සංවාද සංලාපවල වර්ණිත රාත්‍රීන් ගැන රෙක්ස් සිහිපත් කළා. ගාමිණි සමග එකම කාමරය බෙදාගත් එකම සගයා තමා බවත් ගාමිණි භීෂණයේ සමයේ මාතරින් ඡන්දය ඉල්ලන විට බියසක නැතුව ගාමිණි සමග ඡන්ද වැඩවලට තමා ගියේ ඔහු ලබා දුන් ඒ මිත්‍රත්වයේ නිසා බවත් රෙක්ස් පවසා තිබුණා. ඊළඟට රෙක්ස්ගේ මිතුරා වුණේ විජේ කුමාර්තුංග. තමන් නිෂ්පාදනය කළ බයිසිකලයේ චිත්‍රපටයේද කිසිදු මුදලක් අය නොකර විජේ කළ රංගනයේ අදටත් රෙක්ස් අගය කරනවා. උගත්කම සහ වැදගත්කම අතින් විජේ තම මිතුරු ලැයිස්තුවේ ඉහළම සිටින බව රෙක්ස් පවසා තිබුණා. එකල සිට සටන් නළුවන් අතර ගාමිණි ෆොන්සේකා, බැප්ටිස් ප්‍රනාන්දු, රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දුමුණ සිංහ, විල්සන් කරුව, මර්වින් ජයතුංග, ටෙඩි විද්‍යාලංකාර, ටිරොන් මයිකල්, සුමිත් මුදන්නායක වගේ අයගෙන් මමත් ගුටි කෑවා. එයාලත් මගෙන් ගුටි කෑවා. ඒ තරහා ගුටිපැට ජවනිකා ඉවරණකම් විතරයි. ඊට පස්සේ බොහොම මිත්‍රිශීලී යාළුවෝ එයාලා. මේ අයගෙන් මට සැර පාරවල් වැදුනේ ගාමිණිගෙන්. ගාමිණි ගහන පාරවල් ඇත්තටම වදිනවා. එදා ගාමිණීලා විජේලා ටෝනිලා සිනමාවේ වීරියෝ උනේ රෙක්ස්ලා ඇලෙක්ස්ලා දුෂ්ටය වුණු නිසාවෙන් බව පිළිගත යුතු සත්‍යයක්. වීරයාගේ රංගනයේ ප්‍රේක්ෂක සිත් ඇදබද ගත්තේ ප්‍රතිවීරයාගේ ප්‍රතිචාරාත්මක රංගනය නිසාවෙන්. එහෙයින් වීරයන් නොමැති සිනමාවක් නොමැතිසේම
ප්‍රතිවීරයන් නොමැති සිනමාවක්ද නැත. වර්තමාන සිනමාවේ ප්‍රතිවීරයන් ගැන රෙක්ස්ට ඇත්තේ අප්‍රසන්න හැඟීමක්. වර්තමානයේ සිනමාවේ දෘෂ්ටියෝ නැහැ. ඒත් දැන් ඉන්න ඔක්කොම වගේ ඇත්ත ජීවිතයේ දෘෂ්ටියෝ. හරියට හැසිරෙන්න දන්නේ නැහැ. තැනකට ගිහින් මිනිසුන්ට හරියට කතා කරන්න දන්නේ නැහැ. ඒ වගේම දැන් හරියමන් උස මහත නළුවොත් නැහෙනි. දැන් ඉන්නේ දෘෂ්ටියෝ නෙමෙයි තොත්ත බබාලා. දැන් සිංහල සිනමාව නැති වෙන තැනට ඇවිත් වගේ. ඒකට හේතුව චිත්‍රපටි පෙන්නන හෝල් වහල. එහෙම පසුබිමක හොඳ දෘෂ්ටියෝ සිනමාවට එයි කියලා හිතන්න බෑ. සිනමා රංගනයේ නොනැතුන් රෙක්ස් තිරකතා රචකයෙකු හා නිෂ්පාදකවරයෙකු ලෙසද ශ්‍රේෂ්ඨයට පැමිණියේ 1982 තිරගත වූ බයිසිකලේ චිත්‍රපටයෙන්. ඩැනි ඩබ්ලිව් පතිරණ අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ විජය කුමාර් තුංග ජෙනිටා සමරවීර රෙක්ස් ප්‍රධාන චරිත රඟපෑවා. බයිසිකලේ චිත්‍රපටයේ හු තේමා කොට ගත්තේ එතෙක් චිත්රපටයකින් සාකච්ඡා නොකළ බොක්සින් ක්‍රීඩාව ගැන. බයිසිකලේ චිත්‍රපටයේදී තමන් දන්නා සියලු ශිල්ප දැක් රෙක්ස් මෙම පවසා තිබුණා. මගේ බිරිඳ කැතරින්ව මට හමු වුණේ විවාහ යෝජනාවකින්. මට දුවලා දෙන්නයි පුතයි. පුතා තමයි මද්දුමයා. ලොකු දුව රොෂාන්ති, පොඩි දුව සුරේකා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ දෙන්නටම දුවයි පුතයි ගාන්නේ ළමයි ඉන්නවා. පුතා ප්‍රසන්න, මම ඉන්නේ පුතා ළඟ. ආස් මාලිකා චිත්‍රපටේ නිෂ්පාදනය කළෙත් මගේ පුතා. පුතාටත් දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. මම මුණුපුරු මිනිපිරියෝ 6 දෙනෙක්ගේ සීයා කෙනෙක්. මගේ බිරිඳ මීට වසර කීපයකට කලින් මිය ගියා. මං හිතනවා මම මැරෙනකම්ම දුෂ්ටය වේවි කියලා. ඒ කියන්නේ සිනමාවේ පමණක්. චිත්‍රපටිවල රඟපාන්න ගිහින් සමහර සටන්වලදී උණු තුවාල කැලල් 52ක් තාමත් ඇඟේ තියෙනවා. මට තවමත් දෙතුන් දිනක් එක ගහ ගන්න පුළුවන්. වයසට ගියා කියලා ඒවා වෙනස් වෙන්නේ නැහැ. සිනමාව තුල පමණක් දුෂ්ටයක වූ මේ අප්‍රතිහත රංගන ශිල්පියානන් අද අපෙන් ඈත් වෙලා. අපි එතුමානන්ට අමා මහ නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමු. මේ තුරුතුරු අන්තර්ජාලය ඇසුරෙන් අමතක කරන්න එපා, subscribe කරන්න. ස්ටුඩියෝ යා.